අඳුරු කර ඇත්තේ. මේක එන්නේ විභාග දාච්ච නායකට. මේසර විභාගයටත් එනවා ලකුණු 10ක් හම්බ වෙනවා. හරි. සාමාන්‍යයෙන් ගෙස් කරන විදියට දෙවැනි විභාග රචනාවට. අංගෙත් එක මම කියනවානේ. හරි. හරි. දෙවැනි ප්‍රශ්න පුතේ. මේක 2012 දෙවැනි විභාගයක්. හරි කරමු. මෙන්න මෙහෙම ටියුට් එකේ තියෙන. දෙක. රූපය අඳුර කර ඇත්තේ සිජුකෝණාශ්‍රාකාර කොටසකින් සහ උදාල ඝන බලයන් සහ අර්ධ උතාකාර කොටසකින් සමන්විත උද්‍යානයේදී බලන්නේ වාක්‍යයන් මේ ගාන ගත්ත ගමන් කියවගෙන කියවගෙන යන්නේ නැහැ පුතා හරි කඩ කඩ කියවන්නේ හරි කොහොමද වාක්‍ය රූපය අඳුර කර ඇත්තේ මේ තියෙන රූපය අඳුර කර ඇත්තේ මේක එන්නේ විභාග රචනායකට මේසර විභාගයටත් එනවා ලකුණු 10ක් හම්බ වෙනවා හරි සාමාන්‍යයෙන් ගෙස් කරන විදියට දෙවැනි විභාග රචනායකට අංගෙත් එක මම කියනවානේ හරි රූපය අඳුරු කර ඇත්තේ සිජුකෝණාශ්‍රාකාර කොටසකින් සහ කලබලයක් නැහැ මේ අඳුරු කරලා තියෙන්නේ සිජුකෝණාශ්‍රාකාර කොටසකින් සහ ඊළඟ වාක්‍යය අර්ධ වෘතාකාර කොටසකින් සමන්විත උද්‍යානයකි එවදායිද ඒවට 7 මීටර පළල පාරක් ඇත බලන වාක්‍ය මේ දන්නේ ලියාගන්න මෙන්න සිජුකෝණාශ්‍රාකාර කොටස කලබලයක් නැහැ මෙන්න අර්ධ වෘතාකාර කොටස මේක සිජුකෝණාශ්‍රාකාර කොටස මේක අර්ධ වෘතාකාර කොටස එතන කොටස් දෙකක් අපිට පේනවා පළවෙනි එක දිහා දෙකද මේකේ වටේ 7 මීටර පළල පාරක් යනවා එහෙනම් මෙතන ඉඳන් මෙතන කීයද මීටර 7 මීටර පළලයි මේ පාර කොතනින් ආවා චෙක් කරත් පාළේ පරණ සමාන වෙනවා මෙතනත් 7යි මෙතනත් 7යි මෙතනත් 7යි ඔක්කොම 7යි අපේ ගන්න පළවෙනි ප්‍රශ්නේ මෙහෙම යම් කිසි දුරක් අරගෙන මෙහෙම අදින කර තමයි අර්ධ වෘතයක් කියන්නේ. ඒතර මෙතන ඉඳලා මෙතන තියෙන දුරත් අරය ආර මෙතනත් අරය ආර. අපෙන් අහන්නේ මෙන්න මේ උද්‍යානයේ අර්ධ වෘතාකාර කොටසේ අරය. මේ සමස්ත දිග බලන්න. දැන් මෙතන 7යි නම් මෙතන 7යි නම් මේ තියෙන්නේ ආර ආරනේ. පැහැදිලි. මේ ආර දෙකම මෙතෙන්ට තල්ලු කරන් යන්න ඕනේ පුතා. දැන් මොකද මෙතන ඇවිල්ලා 2යි r වෙනවා. හරි. හරිනේ. දැන් අපිට තේරුමක් තේරෙන්නේ 7 එකතු කිරීම 2යි r එකතු කිරීම 7 සමානයි කීයද? 28ට. ලියමු. 7 එකතු කිරීම 2යි r එකතු කිරීම 7. 7 2යි r 7 සමානයි 28ට. එනිහිට බලන්න 7යි 7යි 14යි. ධන 2යි r සමානයි 28ට. ඊළඟ වාක්‍ය 2යි r කියන්නේ කීයද මෙන්න මේ 14 ඉස්සුව එහා පැත්තෙන් එහින් තියුන කාටවත් ප්‍රශ්නයක් නැහැ වඩා ගත්තේ එහා පැත්තෙන් තියුන හාද 14 28 න් 14 කට ගන්න පුතා 14 2යි r තියෙන මෙතන r කියන්නේ කීයද ගුණ කිරීමේ දෙක එහා පැත්තට ගෙනිච්ච බෙදීමේ දෙක එහෙනම් r සමානයි කීයද මීටර 7යි ඔක ඔහොම නෙමෙයි ලියන්න ඕන අපෙන් ගාන අහන්නේ කොහොමද පුතා එයා බලා ගන්න හරියට ගාන අහන්න උද්‍යානයේ අර්ධ වෘතාකාර කොටසේ අරය මේක විභාගගත එකක් හින්දා අර තියෙන ඉඩ ප්‍රමාණය ලියා ගන්න ඕන මම මේ දැනට පැහැදිලි ගන්න ඕන හින්දා මේව ලියා ගන්න එක සැරේ නෙමෙයි පේල් දෙකින් ලියන්න පුළුවන් ඔයාලට ඕකේ හරි ඔයාලා නම් දාගන්න එම නිසා අරය අර්ධ වෘතාකාර කියලා ලියන්න ඕනේ නැහැ අරය සමානයි 7යි මීට ඒකේ අවශ්‍යයි හරි නේද ඔක ඉක්මනින් ලියා ගන්න ඊළඟ වාක්‍යය හරි මෙයාට වැඩි වෙලා ගන්න බෑ දෙවැනි කොටස රෝමි ලකන් 2 ඉක්මනින් ලියන්න පුතේ උද්‍යානයේ මුළු වර්ගඵලය ලස්සනයි උද්‍යානයේ මුළු වර්ගඵලය එක සැරයක් ගන්න චුට්ටක් කියමුද ඔයාලා චුට්ට එකක් තියෙනවා රූපේ අඳුර කර ඇත්තේ සිජුකෝණාශ්‍රාකාර කොටසකින් සහ මේ අඳුර කරලා තියෙන සිජුකෝණාශ්‍රාකාර කොටසකින් සහ මොකද්ද අර්ධ වෘතාකාර කොටසකින් සමන්විත වාක්‍ය ඉවර වෙන්නේ උද්‍යානයකින්. දැන් අපෙන් අහනවා. පළවෙනි එකේ මොකද? උද්‍යානයේ අර්ධ වෘතාකාර කොටසේ වර්ගඵලය.
එනනම් මේ උද්‍යානයේ අර්ධ වෘත්තාකාර කොටසකුත් තියෙනවා හරි දෙක උද්‍යානයේ මුළු වර්ගඵලය රයිට් මුළු වර්ගඵලය මම මේක නැගුවා මුළු වර්ගඵලය එනනම් පුතේ මේ අඳුරු කරලා තියෙන උද්‍යානය හරි හරි එතකොට උද්‍යානයේ මුළු වර්ගඵලය කියලා කියන්නේ මෙන්න මේක බලස් මේ උද්‍යානයේ හැදලා තියෙන අර්ධ වෘත්තාකාර කොටසකිනුයි තාම මොකද සිතුකෝණාශ්‍රාකාර කොටස පිළි. එන මං එළියට අඳින්න ඕනේ නැහැ නේද මුළු වර්ගඵලය. මුළු වර්ගඵලය සමානයි රෝම ඉලක්කම් දෙක. මොකද්ද? කෙලින්ම දාන්න පුළුවන් එකේ වර්ගඵලය ධන දෙකේ වර්ගඵලය කියන්නේ. හරි. එකේ වර්ගඵලය ධන දෙකේ වර්ගඵලය. එහෙම නැත්තම් මේකනේ a1 දාලා a2 කියලා දාලා ගන්න පුළුවන්. a1 + a2 කියලා. කමන්න අපි දැනට ඔහොම ලියමු. හරි. එකේ වර්ගඵලය කියන්නේ මොකද්ද? මෙන්න මේ කොටස. ඔයාලට මතකද කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය කියලා? කේන්ද්‍රික ඛණ්ඩයක. මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. මතකයිද? කොහොමද ගන්නෙ? අන්නේ 360 ඊට නම් වර්ගඵලය නිසා psi r වර්ග. මොන කේන්ද්‍රික ඛණ්ඩයක කියලා හන්න පුළුවන්. ඒකට අපි එකතු කරන්න ඕන. දෙකේ වර්ගඵලය. මෙන්න මේ සිජිකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය. හරි. සිජිකෝණාශ්‍රේ වර්ගඵලය සිජිකෝණාශ්‍රේ වර්ගඵලය ගන්නේ කොහොමද? දිග ගුණ කිරීම පළල මේක දිග කීයද පුතා? මේ දෙන්නේ 20. මානේ නැහැ 20යි. පළල කීයද? ආ පළල 2යි ආ. අපි ආර දන්නවා. දිග වැඩි කිරීම පළල 2යි ආ. එකක් හරි. දැන් ලියමු. 360 ට තීටා. අපිට ඕන චාප දිග වර්ගඵලය මේක නම් ඊට අදාළ කෝණ කීයද 280යි. 5 කියන්නේ 7න් 22. R කියන්නේ කීයද අපි කලින් හොයාගත්තා? R කියන්නේ 7යි පුතා. 7යි නේද? ඔව් 7යි. R වර්ගය කියන්නේ 7 වල 2ක් ධන 20 ගුණ කිරීම දෙවරක් 7. එහෙනම් තමයි කසල 1000 කියන පුළුවන්. සුළු කරා. 180 වෙනවා නම් 2යි. මේකට මේක කැපෙනවා. දෙවරක් නම් 1යි මෙතන 11යි. 4ක් 11 කීයද? 77 මෙතන දෙවරක් හත 14යි 14 දෙකෙන් ගුණ කරා කීයද 28යි අකට බිංදුව 280යි වැඩි එකතු කරන්න පුතේ එක සැරේට එකතු කරන්න පුළුවන් ආවා 280යි එහෙම කරන්න පුළුවන් නැත්නම් ඉස්සෙල්ලාම බලන්න 7යි 8යි 7යි 15 එකක් විතරයි 350යි මොන වයින් දිය දෙන්නේ මීටර වලින් අපෙන් අහන්නේ බබා වර්ගඵලයන් නිසා වර්ග මීටර. හරි. මොකක් ලියා ගන්න? ඊළඟ වාක්‍යය. උද්‍යානයේ වටා ඇති පාරේ වර්ගඵලය සොයන්න. උද්‍යානයේ වටා ඇති පාරෙහි වර්ගඵලය. හරි. රෝම ඉලක්කම් එකකින් ඇවිල්ලා මොකද්ද? අරය. ඊට පස්සේ උද්‍යානයේ වර්ගඵලය. දැන් අහනවා උද්‍යානයේ වටා ඇති පාරෙහි වර්ගඵලය. දැන් මෙතන අපි දන්නවා r කියන්නේ කීයද 7 මීටර කියලා දන්නවා මේ උද්‍යානයේ වර්ගඵලය මමද මෙතන ලියා ගන්න පේනවනේ මේ පොඩි එකද ඇඳලා තියෙන්නේ මේ උද්‍යානයේ වර්ගඵලය 357යි වර්ග මීටර කියලා දන්නවා අපි දන්නේ මේක රෝම ඉලක්කම් එකෙන් ඇහුවා මේක දෙකෙන් දැන් අහන තුන උද්‍යානයේ වටා ඇති පාරෙහි වර්ගඵලය උදාහරණ මේක එක එක විදියට හදන්න පුළුවන් කැමති විදියට හිතන්න. ඔයාලට ඕන මේ තියෙන පාර. මේව තියෙන පාරනේ මේ සුදු පාර පාරනේ. රයිට්? ඒ පාරේ වර්ගඵලය අහන්න. එක්ක අහන්න පුළුවන් මෙහෙම කෑලිය වලට බෙදා ගන්න පුළුවන්. එක කෑල්ලයි 2යි 3යි. එහෙම නැත්තම් පුළුවන්. මොකද්ද? මේ සමස්ත ලොකු රූපයක් තියෙනව නේද? මේ පාරත් එක මේ ලොකු ඒරියා එකක් තියෙනව නේද? මෙන්න මෙහෙම. ඒකෙන් අඳුරු කළ කොටස අයින් කරාන් පස්සේ ඉතුරු වෙන්නේ සුදු ටික විතරයි පාර විතරයි ඒ හින්දා අපි මේ ලොකු A D නැත්නම් A B A C D කියන අන්නේ ලොකු එක නේද තමයි එකක් දාගන්න ඊ කියන A B E C D ඕනේවා අන්නේ ඒ දිගේ මුළු වර්ගඵලයෙන් අඩු කරන්න පුළුවන් මේ අඳුරු කළ කොටසේ වර්ගඵලය උද්‍යානයේ වර්ගඵලය එහෙම කරමු එහෙනම් කොහොමද හොයන්නේ මුළු වර්ගඵලය
මෙන්න මේකේ මුළු වර්ගඵලය. මෙන්න මේ ඇඳපු මුළු රූපයේ වර්ගඵලය. මේ වැඩ හිතන්න එපා. කොහොමද හිතන්නේ? ඒ ලොකු එකේ මම ඕන රූපයක් අඳින්නවා. අපිට ඕන පාරේ වර්ගඵලය. පාරේ වර්ගඵලය. මෙන්න මේ ලොකු එක තියෙනව නේද? ලොකු ආරයක් තියෙන ඔන්න ඔහොම එකේ අඩු කරන්න ඕන. ඔන්න ඔන්න ඔහොම සීමාවක් තියෙන. හරි. මේක තමයි අඳුර කළ දේ. මේක අපි ආයෙ හොයන්න ඕනේ නැහැ. මේක නම වර්ගඵලය දන්නවා. 357යි කියලා. මේක තමයි වර්ගඵලය හොයාගන්න ඕනේ. එහෙනම් අපි හොයමු. ලොකු එකේ දිග කීයද? පොඩ්ඩක් උදව් වල 28යි. මේක මේ පැත්ත 20යි. මේක ලොකු ආරේ R. බලන්න. එහෙනම් ලොකු එකේ වර්ගඵලය. කොහොමද වර්ගඵලය? මේක එක අපි a1 දාමු මේක a2 දාමු එහෙනම් a1 එකතු කිරීම a2 මොන ලොකු එකේ වර්ගඵලය අඩු කරනවා අඳුරුකල එක ඒක අපි හොයාගත්තනේ 357යි වර්ග මිලේ හරි a1 කියන්නේ කීයද a1 කියන්නේ ලොකු අර්ධ වෘතයේ වර්ගඵලය ලොකු එකේ වර්ගඵලය කොහොමද 360ට ඊට නම් වර්ගඵල නිසා 5 ලේසි කැපිටල් R වර්ග එකතු කිරීම ලොකු සිජුකෝණ ආශ්‍රයක් තියෙන මෙතන ලොකු එකක් හරි දිග වැඩි කිරීම බලන්න 28 ගුණ කිරීම 20 ඔන්න ඔය සෙට් එකෙන් අඩු කරන්න ඕන 357ක් මේක නම් හරි 360ට තීට කියන්නේ අපිට ඕන වර්ගඵලය මේක නම් ඊට අදාළ කෝණය 180යි දන්නවා 5 කියන්නේ 7න් 22යි R කියන්නේ කීයද මෙතන ඉඳන් මෙතෙන්ට නම් පුතා 7යි. මෙන්න R. මේ 7ත් මෙතෙන්ට ඇටච් කරන්න. එහෙනම් 7යි 7යි 14. එහෙනම් ලොකු R කියන්නේ පුතා 14යි. එහෙනම් 14 ගුණ කිරීම 14. එකතු කිරීම. දෙවරක් අට 16යි දෙවරක් දෙක 4 එකයි 5යි 560යි. ඔකනේ කතන්දර. හරි. ඔකෙන් අඩු කරන 357. එතකොට එනවා මුළු පාරේම වර්ගඵලය. උද්‍යානයේ වට මුළු පාරෙහි වර්ගඵලය. හරි. දැන් සුළු කරමු. 180 වෙනක් පුතේ 2යි. 7 වෙනම් 2යි. මේ දෙකට 1යි, මේ දෙකට 1යි. එතකොට දෙන්නේ 22 14න් ගුණ කරා. බලමු. 22 ගුණ කිරීම 14 එකතු කිරීම 560. ඔහෙන් අඩු කරන්න ඕන. මං චුට්ටක් මේ ටික වෙනම ලියන්නම්. 357ක්. හරි. ඔක ලියාගත්තා නම් හරි පුතේ. දැන් මේ ටික මකනවා. කතාව හරි. දැන් අපිට මේක සුළු කරගන්න තියෙන්නේ. බලන්න පාරේ වර්ගඵලය. 22 14න් ගුණ කරන්න බලන්න පුතේ ගුණ කරන විදිය ඉස්සරහින් 14 22 දෙවරක් 4 8යි දෙවරක් 1 2යි දෙවරක් 4 8යි දෙවරක් 1 2යි 8යි 8යි 2 10යි 308යි එකතු කිරීම 560 අඩු කිරීම 357 හරි නේද වැඩිද සුළු කරන්න පුතා බලන්න 500යි 300යි 800යි 868යි අඩු කරන 357ක් මම එකතු කරන අඩු කරන ක්‍රමත් කියලා දෙනවා 8න් 7ක් ගියාම ඕන නම් 1යි 6න් 5ක් ගියාම 1යි 8න් 3ක් ගියාම 5යි මොනවෙන් දියද පුතේ ඒකේ මීටර් වලින් අහන්නේ මොකද්ද වර්ගඵලය වර්ගඵලය නිසා වර්ග මීටර් මේ හැම තැනටම එකට දාන්න කියලා නීතියක් නැහැ වෙලා ගන්න විතරයි. හරි, ඉක්මනට ලියා ගන්න. ප්‍රෝමිලක 3ක් හරි. ඊළඟ වාක්‍ය. හරි. ලියා ගන්න. හරි. ඔන්න පුතේ දැන් පොඩි හිතන කෑල්ලක් එන. පොඩි හිතන එකක්. ප්‍රෝමිලක 4
අපි 3 වෙනියකෙත් හොයාගත්තා රූපේ 511යි කියලා. මේ උත්තර වර්ග මීටර 511යි. හරි. පාරට පිටතින් AB එකමායිමක් වනසේ. බලන්න පාරට පිටතින් අමේ තියෙන පාර. මෙහෙම නියන්න. පාරට පිටතින් AB එකමායිමක් වනසේ. ආ AB කියන එක එකමායිමක් වනසේ. හරි. පාරට පිටතින් AB එකමායිමක් වනසේ. බලන්න මොකක්ද කියන්නේ? වනසේ 180යි වර්ග මීටර වර්ගඵලියොත් සිජකෝණාංශ රතගාලක් සැකසීමට යෝජිතය. එම රතගාලේ දල සටහන මිනුම් සහිතව ඉහත රූපයේ අනුදක්වා. ආ මේක නෑ දෙන්න තියෙන්නේ. රත රතගාලක් කියනවා. කොහොමද හැදෙන්න ඕන රතගාල? AB එකමායිමක් වෙනවා. හරි. හැඩේ මොකද්ද? සිජකෝණාංශ ආකාර වෙන්න ඕන. අන්න හැඩේ සිජකෝණාංශ ආකාර වෙන්න ඕන. මොනවාක් වෙන්න ඕන? අර AB තමයි මායිම. එක එක පැත්ත. හැඩේ සිජකෝණාංශ ආකාර වෙන්න ඕන. එතන මේ රතගාලයේ වර්ගඵලය 180යි වර්ග මීටර වෙන්න ඕන. හරි. ඊළඟ වාක්‍යය අදාළ මිනුම් සහිත දල සටහනක් අඳින්න කියලා. දල සටහනක්. පුතා දල සටහනක් කියන එකේ තේරුම මොකක්ද? සිංහල තේරුම දල සටහනක් කියන එකේ ඔරිජිනල් එක නෙමෙයි පුතා. ඔරිජිනල් එක කොලේ ගන්නින්න බෑනේ. රතගාලක් අඳින්න බෑනේ. හරි. බලන්න ආයසරක් කියන්නේ පාරට පිටදී. ලස්සනයි. AB එකමායිමක් වනසේ. AB කියන්නේ එකමායිමක් වනසේ. 180යි වර්ග මීටර වර්ගඵලයේ යුත් මේක වර්ගඵලයේ දියලා තියෙනවා. ඔය ඕවා තමයි කන්ඩිෂන් ටික. හරි. සිජකෝණාංශ රතගාලසකලි සීමණි යෝජිතේ එම රතගාලේ දල සටහන මිනුම් සහිතව ඉහත රූපය අර දක්වන්න. මිනුම් සහිතව අර දක්වන්න කියලා තියෙනවා. හරි. දැන් මිනුමේ කියන්නේ මේ කොච්චර දිගද කියලා මාර්ක් කරලා තියෙනවා. දැන් අපි බලමු. මෙන්න පුතා රතගාල. හරි. මෙන්න රතගාල. මම බලා ගන්න. මේ රතගාලේ වර්ගඵලය එනෝ 180යි වර්ග මීටර. පුතා මේක වර්ගඵලය 180යි. මේ සිජකෝණාංශය වර්ගඵලය ගන්න කොහොමද දිග වැඩි කියන්නේ පළල. මේ දිගේ කියන්නේ මොකක්ද? මෙතන 20 නම් මෙතනත් 20යි. ඒ කියන්නේ මේක දිග පැත්ත 20යි. මේ පැත්තම AB කියන්නේ හරි. අරේ පාරද. මේ දිග දන්නේ නැහැ. අපි ඒක x කියලා හිතමු. රයිට්. x. හරි. x කියලා හිතමු. ඊළඟ වාක්‍යය. ඉතින් දැන් මේක වර්ගඵලයේ සිජකෝණාංශ දිග වැඩි කිරීම බලමු. 20 ගුණ කිරීම x සමාන 180. x කියන්නේ මොකද්ද? 180 බෙදලා 20. x සමානයි මීටර 9. මෙන්න රතගාලයේ පළල මෙන්න මෙතන 9 මීටර කියලා ලියවනම් හරි. හොඳයි උත්තරේ නෝ. ඔය කිව්වේ රෝ ඉලක්කම් 4. ඊළඟ එක. හරි නේද? ඔබ ලියා ගන්න. රෝ ඉලක්කම් 4. ඊළඟ පහ අන්තිම කොටස පුතේ. රතගාලෙහි බිමට ඔබ තමයි ඉතන කෑලි තියෙන්නේ. හරි. රතගාලෙහි බිමට බලන්න වාක්‍ය ලස්සන. රතගාලෙහි බිමට හරි. රතගාලෙහි බිමට ඒ කතාවක් කියන්නේ. බලන්න පුතේ. රතගාලෙහි බිමට දිග සෙන්ටිමීටර 30ක් හා පළල 20ක් වූ කොන්ක්‍රීට් ගඩොල් ඇතිරීමටද යෝජිතයි. බලන්න වාක්‍ය ආයසර. රතගාලෙහි බිමට කලබලයක් නැහැ. මේ පාරවල් වල අරයි මෙහෙ පුතා මෙන්න අපි ඇඳපු රතගාල. මේ රතගාලෙහි බිමට දිග සෙන්ටිමීටර 30ක් හා පළල 20ක් වූ කොන්ක්‍රීට් ගඩොල් ඇතිරීමටද යෝජිතයි. යෝජිතයි. අතුරුල ඉවර නැහැ. හරි. කැපීමෙන් තොරව ඇතිරීම සඳහා අවශ්‍ය අවම ගඩොල් සංඛ්‍යාව කොහොමද කියලා අවම ගඩොල් සංඛ්‍යාව. දැන් කොහෙද ඔක අල්ලන්න හදන්නේ? රතගාලෙහි බිමට. මම රතගාලෙහි බිම මොකට මෙහෙම දුන්නා බිම. වර්ගඵලය කියන්නේ මේ පැත්තට 9යි මේ පැත්තට 20යි. මේ මොකද්ද අපි යන්නේ? රතගාල.
ओके अल्लान्ने बीमट मोनवाद अल्लान्ने कॉंक्रीट कर एक पैक्टर का दिक्कत की है एक आती है ना मैंने मेहन दिक्कत यहाँ पाला विस्ता है दिक्कत यहाँ पाला विस्ता पर सेंटीमीटर कॉंक्रीट कर दो लाल ना खाता हाँ हर में इतना बड़ा मेक कैपेन नेटिवेन ठीक है ना तो बस ये वाई का कीमे नहीं कोई नहीं बना कैपेन नेटिवेन क्या आई बोलो कैपी में तोरोगे तेरी विस्तार आवश्यक अवम गड़बड़ संख्या आर राइट कुच्चर गड़बड़ प्रमाण है क्या नोट करने हाँ अल्लाह ने भी दिया पेंग हाँ ना मोनोपैथर तो तैयार नहीं है मेरा करंटली नहीं कर बजे आए मैंने मेरे रातागाले वार्गपाले बेदला मैंने मेरे कोंकी गड़बड़ का वार्गपाले इका पैता तिहाई सेंटीमीटर मेरे पैता 20 साइज सेंटीमीटर गाड़ोल का वर्ग होगा गाड़ोल ओके तो हमारे कोच्चर गाड़ोल प्रमाण है कौन दिखला है वो हम बात से अंतिम है पौड़ी क्या ला कितना दिए ने भी अबे प्रश्न आती है मित्र ना दिए ने मीटर मित्र दिए ने मीटर मित्र दिए ने सेंटीमीटर मित्र दिए ने सेंटीमीटर भैया एक कम एक दिन हटा लगा एक को यार तो उन ना मीटर सेंटीमीटर का ना पुल बना इतना सेंटीमीटर मीटर का ना पुल काउंट दान ने उन्हें निकाल दस मारे में ही उन्हें इन्हें उदय काफी सेंटीमीटर लियो 20 साइ सीएम वैरी करना 20 साइ के ना आई वैरी करना ना सेंटीमीटर हूँ ना देदा मैं तो ना आई वैरी करा आन नामसे ही आई सेंटीमीटर हूँ मीटर नामे मैं क्या ना देदा पर मेरा मैंने उसका ना ना कौन सेंटीमीटर वाली थी ना देदा हाय नामसी यार अत वार का सेंटीमीटर के लिए अन्न नॉन है मित्र ना विस्सा है मित्र ना दिया दिखा रही है पाल प्रश्न ना हाय मैं बिंदु वाले मैं बिंदु क्या करूँ और ना मैं बिंदु वाले क्या करूँ बता तुम वारा एकाई तुम वारा तुम ना उत्तर एक ये देने तुंदा रुपया की अलार है में है दान ने दिगर मीटर है में ही देते हैं देवल दान ने आय गाना दिया अवश्य गाड़ल प्रमाण है यहाँ इनसे कुछ चल गाड़ल लो अंदर गाड़ल तुंदा हक अवश्य तुंदा है कली बना इतना गाड़ल गाना सवार है तुंदा है अवश्य गाड़ल प्रमाण सवार तुंदा है इच्छा लेकर लोकोटम बार नया कुते वाह भाई लोकोटम बार नया कला मीटर हर एमए दाम उतना भल ठीक है आवाज आहने गाडोल गाना तुम दा है गाडोल तं गाडोल गाना लियो गाडोल गाना तुम दा है ओहमर यान नॉन नए लियो हम तो हिंदा हर एम प्रश्न है हर नहीं है है ना मेरे प्रश्न में लिया कर मेरे को लिया कर तुम मेरे प्रश्न है हर तुम मेरे लियो हम तो बचना है लिया कर